විශ්වාසභංග යෝජනාවෙන් අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස ඇති කිරීමට ආරම්භයක් තමයි මේ විශ්වාසභංග යෝජනාවෙන් අපි අපේක්ෂා කරන්නේ. ඉන් පසුව රටට විනාශදායක පනත් කීපයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනයක් යටතේ අපි අහෝසි කරනවා. අහෝසි කරලා ඒවා මූලික සංශෝධනවලට යටත්ව රටට හිතකර විදිහට තමයි අපි ඒ පනත් හදලා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දේශීය ආදායම් පනත මහා විනාශය. මේ රටේ වෙසෙනවා විශාල සංඛ්‍යාවක් පොලී ආදායමකින් ජීවත් වෙන. බැංකුවේ තමන්ගේ ප්‍රාග්ධනය සුළු ප්‍රාග්ධනයක් ආයෝජනය කරලා ඒකෙන් ලැබෙන පොලියෙන් ජීවත් වෙන. දැන් ඒ අයට කිසිසේත් ජීවන වියදමට මුහුණ දීමට පුළුවන් කමක් නැහැ. ඒතර දේශීය ආදායම් පනත, සක්‍රීය බැරකම් පනත මහා බැංකු මගඩිය වගේ දහගුණයක් නරක මගඩි ඇති කිරීමට මාර්ග කපා දෙන පනතක් තමයි ඒක. මේවා අපි අනිවාර්යෙන් අහෝසි කරනවා. ඊට අමතරව අතුරුදන් වූවෙච්ච පුද්ගලයන් පිළිබඳවයි කියන ඒ කාර්යාලය අපි මේ විදියට ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසා දෙන්නේ නැහැ. ඒක සිරිසේන අතිගරු ජනාධිපතිතුමා මැනවින් වටහා ගත්තා. ඒ නිසා තමයි ඒක ක්‍රියාත්මක කිරීම එතුමා මාස 12කින් කල් දැම්මේ. ඊට පස්සේ විදේශීය බලපෑම් ඉතාමත් ප්‍රබල වෙච්ච නිසා තමයි අකමැත්තෙන් ඒක ක්‍රියාත්මක කිරීමට සිදු වුණේ. ඒ தத்துவය අපි සම්පූර්ණයෙන් වෙනස් කරනවා. තවදුරටත්